Hold wild. Unleash the wild in you. සිසුතුන අයවැලේකනේ ප්‍රතිඵල දායකත්වයේ පිළිබඳ පැහැදිලි කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න ඉතා වැදගත්යි මා සිතනවා. එයට පූර්ණ පිළිතුරක් ලබා දිය හැකිද? 2023 වසර අවසන් වූ පසුයි රජයේ ආදායමෙන් 30% බලාපොරොත්තු වන්නේ වසරේ අවසාන කාර්යතුව වීම හා ඒ මත වියදම් රටාවද සකස් වීමට හේතුවයි. ඒ හැර මුදල් අමාත්‍යාංශයේ ඉතා කාර්යබහුල දිනයක් වූ ඊයේ දිනේ ලද මේ ප්‍රශ්න සඳහා සියලුම අමාත්‍යාංශ වලින් තොරතුරු රැස්කොට විස්තරාත්මක පිළිතුරක් ලබා දීම සඳහා කෙටි කාලයක් ලබා ගැනීමට සිදු වෙනවා. මොකද ඊයේ දවසේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට එළියුනේ අමාත්‍යාංශයේ නිදි නොලබා එවැනි කාර්යබහුල දිනයක් නිසා තමයි මම සාධාරණ කාලයක් මේ සඳහා ඉල්ලන්නේ. ඊයේ දවසේ එසේවත් ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයේ වැදගත්කම නිසාම විස්තරාත්මක පිළිතුරක් ලබා දෙන තෙක් කෙටි පැහැදිලි කිරීමක් ඔබතුමාගේ අවසර පරිදි මා ඉදිරිපත් කරනවා. එතුමා මෙසේ සඳහන් කිරීම ඊට හේතුවයි. වර්තමාන රජයේ පසුගිය 2023 අය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා අද වන විට ඉටුකර ඇති බවක් නම් පෙනෙන්නට නැත. එසේම රජයේ නව වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයේ සාර්ථකත්වය අපේක්ෂා කළ හැකි වන්නේ පසුගිය අයවැය යෝජනාවලින් රජයට ඉටුකළ කාර්යයන්හි ප්‍රගතියේ ප්‍රමාණයට එතුමා කියන සඳහන් කර පරිච්ඡේදයෙන් මම සඳහන් කරේ. ගරු කතානායකතුමනි, අයවැය නැත්තම් විසර්ජන පනත රජයේ යම් වසරක මූල්‍ය කළමනාකරණ මෙහෙවීම හා මඟ පෙන්වීම පිළිබඳ ප්‍රධානතම නීතිය බව අපි දනිමු. ඒ අනුව 2023 වසරේ ආර්ථිකයට නීතිමය මඟ පෙන්වූ අයවැය යෝජනාවලින් ඇතු වූ ධනාත්මක ප්‍රතිඵල ලෙස 2023 වසර ඇරඹීමේදී මේ රට මුහුණ දුන් අර්බුදකාරී ප්‍රධාන ආර්ථිකමය දත්තා වර්තමානයේ ඒවැය ධනාත්මක තත්ත්වයන් පෙන්වා දීමට මම කැමැත්තිමි. ආර්ථික වර්ධනය 2022 සිවිවෙනු කාර්තුවේ ඍණ 12.4 ගරු කතානායකතුමනි. 2023 දෙවන කාර්තුව තමයි දැනට අපි ගණනය කරලා තියෙන්නේ. මේ 12.4 ඍණවීම ඍණ 3.1කට අඩු වෙලා තියෙනවා. අප මේ ගත කරනුයේ 2023 සිවිවෙනු කාර්තුව පිළිබඳ ආර්ථික වර්ධනයේ නිශ්චිත ගණනයක් නොමැතිවත් බොහෝ විටේ ධනාගයක් වනු ඇතයි සැමගේ පිළිගැනීමයි. ගරු කතානායකතුමනි, විදේශ සංචිත ප්‍රමාණය 2023 දෙසැම්බර් $1,18,98, 2023 සැප්තැම්බර් වන විට $1,03,500. උද්ධමනය 2023 ජනවාරි වන විට 51.7, 2023 සැප්තැම්බර් වන විට උද්ධමන වේගය 101.3, 52.7 වන උද්ධමන වේගය මේ මාස 9ක් තුළ 1.3කට අඩුවෙන්ද මේ අයවැලේකෙනේ තියෙන සුවිශේෂී ධනාත්මක කරුණු බලපෑවේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ ගරු කතානායකතුමනි. මහා බැංකු පොලිය අනුපාත 2022 දෙසැම්බර් 9 පොලිය අනුපාතයේ 15.5, 2023 සැප්තැම්බර් වෙද්දී 9 පොලිය අනුපාතයේ 12, තැන්පත් පොලිය අනුපාතය 2022 දෙසැම්බර් 14.5, 2023 සැප්තැම්බර් වෙද්දී 11. ප්‍රාථමික ගිණුමේ ශේෂය අපිට ලොකුම ප්‍රශ්න වෙලා තියෙන අපේ ආදායම් සහ වියදම් අතර පරතරය රැක ගැනීමට අපිට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. 2022 ජනවාරි සිට ජූලි දක්වා බැලුවොත් බිලියන 247.3ක් අපි ඍණ ප්‍රාථමික ශේෂයක් අපිට තියෙන්නේ. හැබැයි 2023 ජනවාරි සිට ජූලි දක්වා බැලුවොත් මේ බිලියන 247.3 ඍණ 27.4කට අඩු වෙලා තියෙනවා. වාර්ෂිකව බැලුවොත් 2022 3.7ක් ජලදේශ නිෂ්පාදන සාපේක්ෂව ඍණවුණු ප්‍රාථමික ගිණුමේ ශේෂය අපිට මේ වර්ෂයේ ඍණ 0.7කින් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක 90%ක වර්ධනාත්මක තත්ත්වයක්. රාජ්‍ය ආදායම බැලුවොත් ජලදේශ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස 2022දී 8.2 මුළු ආදායම. ඒ කියන්නේ රුපියල් බිලියන 2013ක්. 2023 වෙද්දී ඒක 8.2 10.1කට නැත්නම් රුපියල් බිලියන 2596ක් දක්වා 28.9ක වර්ධනයක්. මේ සියල්ල මේ මූල්‍ය නීතියේ ප්‍රතිඵල. බදු ආදායම ගැලුවොත් මම මොන කිව්ව රාජ්‍ය ආදායම බදු ආදායම බැලුවොත් 2022දී 7.3 ලෝකයේ අඩුම ආදායම දලදේශීය නිෂ්පාදන සාපේක්ෂව රුපියල් බිලියන 1751ක්. 2023දී රුපියල් 100ට බැලුවොත් 9.2 7.3 9.2ක වර්ධනය වෙලා තියෙනවා. රුපියල් බිලියන 2596 දක්වා 148ක වර්ධනයක්. මෙහි ඍජු දායකත්වයේ නැත්නම් අයිතිය 2023 අයවැය යෝජනාවලියට හිමි වෙනවා ගරු කතානායකතුමනි. දැන් රුපියල යගේ බැලුවොත් 2022
අගෝස්තු මාසේ වෙද්දි ඩොලරයක් සඳහා රුපියල් 361ක් ගෙවුවා. 2023 රුපියල් 321.58යි. දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ රුපියල් බිලියන 24148යි. 2023 බිලියන 28100යි. ඉතින් මේ සියලු ධනාත්මක කරුණුවල අයිතිය මේ කියන 2023 අයවැය ලේඛනයේට ඍජුවම හිමිවෙනවා.